ජීවන ජලධාරාවේ 313 වෙනි ජල බිඳුවත් සමගයි ඔබ මා අද සෙනෙහසින් මුණගැහෙන්නේ. සුද්ධ වූ යේසුස් වහන්සේගේ ආශිර්වාදයත් එක්ක අපි දිග ගමනක් යනවා. අපේ ගමනාන්තය සදාකාල ජීවනය, එහෙම නැත්නම් ස්වර්ග රාජ්‍ය, අලුත් ලෝකය, අලුත් පොළව, අලුත් අහස, අලුත් ජීවිතයක්. ඒ ජීවිතය සදාකාලිකයි. ඒත් එක්කම අපි පසු කරන්නේ මොනවද? මරණය, විනාශය, ගිනිවිලට විරුද්ධ දිශාවටයි අපි මේ ගමන් කරන්නේ. ඒ ජීවනය ලබන පිණිස නම් මෙන්න මේ මාර්ගයේ පුරාවටම යා යුතුමයි. වෙන මාර්ග නැහැ, වෙන ෂෝට්කට් නැහැ. මේ දේවල් එක්කම මේ මාර්ගයේම අවසානයේ දක්වාම යා යුතුමයි. මම නැවතත් කියන්නම්, මේ මාර්ගයේම මේ දේවල් එක්කම අවසානයේ දක්වාම අපි යා යුතුමයි ජීවනය ලබා ගන්නා පිණිස. හරි, ඉතින් ඒ නිසයි අපි මේ අවුරුද්දක් තිස්සේ පුරාවටම දිනපතාම සකස් කරගන්නේ නිසාමයි. රයිට්. අපි කතා කළා අර වැරදි බොත්තම වැරදි කාසයට දාගත්තාම සිද්ධ වෙච්ච කලබගෑනිය ගැන. ඉතින් උන්වහන්සේ අපිට මඟ පෙන්නවා එකින් එක. අපි වැරදි බොත්තම් වැරදි කාසයට දාගත්ත නිසා අපි ඔක්කොම ගලවන්න සිද්ධ වුණා. දැන් මුල ඉඳන් අපි දාගෙන දාගෙන යනවා. ටක්ගල මතක් කරනවා, පළවෙනියෙන්ම අපි දාගත්තා උඩගුකම. උන්වහන්සේ කිව්ව ගලවලා සියලු ආකාර යටහත්කම පැලඳ ගන්නට. ඊළඟට මුරණ්ඩුකම ගලවලා මොකද්ද උන්වහන්සේ කිව්වේ? මෘදුකම පැලඳ ගන්නට. තුන්වෙනි එක හදිසි කෝපය, ෂණික තීරණ ගැනීම, තරහව, ඒක අයින් කරලා ඉවසිලිවන්තකම දාගන්න. ඊයේ අපි කතා කළා. හතරවෙනි එක තමයි එකිනෙක කිනා කෙරේ ඉවසන්න කොහොමද? ප්‍රේමයෙන්. අපි ළඟ ප්‍රේමය නෙමෙයි තිබ්බේ, අපි ප්‍රේමය නැතිව හිටියා, ප්‍රේමය හිගව සිටියා. ප්‍රේමය නැත්තං ආදරය කියන වචනය අපි කැත විදිහට අපචාරයට ලක් කරපු වචනයක්. දෙවියන් වහන්සේ ප්‍රේමයයි කියලා දේ වචනය කියනවා. දෙවියන් වහන්සේ සමානයි ප්‍රේමයට. ආදරය කියලා කියන්නේ දෙවියන් වහන්සේ. එතකොට යම් කිසි කෙනෙක් මේ ආදරය කියන වචනේ බොරුවට පාවිච්චි කරනවා නම් අපි අපචාරයට ලක් කරන්නේ, අපයෝජනය කරන්නේ දෙවියන් වහන්සේව. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි දෙවියන් වහන්සේ ප්‍රේමයයි. අපි හුඟක් අයට කියන මම ඔයාට ආදරේ වචනෙන් කියනවා. හැබැයි ඇත්තටම ආදරේද? අපි ආදරේ නැහැ. අපි ආදරේ අපට. මං ආදරේ මට. ඒ හින්දා මං ආසයි ඔයා මට ආදරේ කරනවට. ආදරේ ලබන්න ආසයි මම. ආදරේ කරන්න නෙවෙයි, ආදරේ ලබන්න. ඒක තන්නේ කරම ආත්මార్థකාමී හැඟීමක්. ඒක ලබන පිණිස මම ඔයාට කියනවා මම ඔයාට ආදරේ. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? පෙරලා ඔයා මට ආදරේ කරයි. ඒ ආදරේ බලාපොරොත්තුෙන් මම ඔයාට මේ වචනේ පාවිච්චි කරනවා මං ආදරේ කියලා. හැබැයි ඒක ආදරේද? ඒක ආදරේ නෙවෙයි. මොකද අරමුණ වෙනස් එකක්, පරමාර්ථය වෙනස් එකක්. ඉතින් සැබෑ ලෙසම ආදරේ නම් අපට ඉවසිලිවන්ත වෙන්න පුළුවන් අනෙක් කෙනාව. ඒකයි ඊයේ කිව්වේ ප්‍රේමය නිසා එකිනෙක කෙනාව ඉවසා දරා ගන්නට කියලා. අද තව චුට්ටක් අපි ඉස්සරහට යනවා. එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදේ අපි ඉවර කරා ඊයේ වෙනකොට. අද අපි කතා කරන්න යනවා 3 වෙනි පදේ. මේ පදයේ අංක 3 වුණාට එකම කාරණා 7ක් තමයි මේ පාවුල්තුමා ලියන්නේ. දැන් අපි 4ක් ඉවර කරලා අද 5 වෙනි කාරණාව කතා කරන්න යනවා. මේ බලන්න 3 වෙනි පදේ සමාදානයේ බැම්මෙන්. සමාදානයේ බැම්ම ගැන කතා කරනවා එපිස පොතේ 4 3 වෙනි පරිච්ඡේ 3 වෙනි පදේ. මොකද්ද සමාදානයේ බැම්ම කියන්නේ? අපි එකිනෙක කෙනා එක්ක බැඳිලා ඉන්නවා නොයෙකුත් බැඳීම් වලින්. සමහරු අමනාපයි, තරහයි, කතා කරන්නේ නැහැ. පාරේ හම්බුනහම මෙහෙම යන්නේ. එහෙම නැත්තම් ටෙලිෆෝන් එක අරගෙන එයාගේ අගුණ කියන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි ඔළුවට දා ගන්න ඕනේ. අපි ඒ පුද්ගලයා එක්ක කතා කරන්නේ නැහැ. හැබැයි ටෙලිෆෝන් එක අරගෙන අනෙක් අයට කතා කරනවා එයා ගැන. හොඳ දේවල්ද? නැහැ. එතකොට අපි කියන්නේ මං එයාත් එක්ක සම්බන්ධකමක් නැහැනේ, මං කතා කරන්නේ නැහැනේ. හැබැයි හොඳට තේරුම් ගන්න, ඔබ ලොකු බැඳීමක් තියෙනවා ඒ පුද්ගලයා එක්ක. ඇයි? ඒ බැඳීම තියෙන නිසා තමයි ඔබ නරක පතුරවන්නේ. ඔබ අනික් අයත් එක්ක එයා ගැන කියන්නේ, ඔබ හිතන්නේ. හැබැයි ඔබ කියනවා මට සම්බන්ධකමක් නැහැ. මෙන්න මේ නොපෙනෙන සම්බන්ධකම, බැඳීම ඇත්තටම
මොන බැඳීමක්ද? තිත්ත කමේ බැඳීමක්, වෛරයේ බැඳීමක්, ඊර්ෂ්‍යාවේ බැඳීමක්. හොඳට තේරුම් ගන්න මේක. සමාව නොදීමේ බැඳීමක්, ලොකු බැඳීමකින් අපි බැඳිලා ඉන්නවා. තිත්තකම, ආසනේ, නුරුස්සනාකම, වෛරය, තරහව, පළිගැනීම, ඊර්ෂ්‍යාව, මෙබඳු බැඳීම් වලින් අපි ඒ ආත් එක්ක බැඳිලා ඉන්නවා. ඒ බැඳීම අපේ ජීවිතයට තද්ද බල ලෙස බලපානවා දරුවනේ. ඔබ යම් කිසි කෙනෙක් එක්ක තිත්තකමකින් ඉන්නවා නම් ඒක ඔබේ මනසට හරි බරක්. ඔබට නිින්ද යන්නේ නැහැ. ඔබ සමාධානේ නැහැ. ඔබට ප්‍රීතිය නැහැ. ඔබට සතුට නැහැ. මානසිකව ඔබට ලැබෙන්න තියෙන සියලුම ආශිර්වාද ඔබ අහිමි කරගෙන ඉවරයි. ඒ විතරක් නෙවෙයි. ඒක එක්ක අත්වැල් බැඳගෙන තව දුරටත් මේ බැම්මේ ඉන්නවා නම් ඔබට ඊළඟට අත්වැල් බැඳගෙන එන දේවල් ටිකක් තියෙනවා. ශාරීරික ප්‍රශ්න මොනවද? නිින්ද නොයාම, කෑම අරුචිය, තවත් ඉස්සරහට යන අධික රුධිර පීඩනය, දියවැඩියාව, මේ වගේ ශාරීරික රෝග, කුෂ්ඨ රෝග, ඇදුම, හුස්ම ගැනීමේ අපහසුව, මෙන්න මේවා එනවා ශාරීරික රෝග අන්නාර වැරදි බැඳීම් නිසා. තිත්තකම, සමාව නොදීම, මෙබඳු, මම මේක කියන්නේ ඔබට වෛද්‍යවරයෙක් සහ මනෝවිද්‍යාඥයෙක් විදියට වගකීමක් ඇතුව කියනවා. තිත්තකමේ බැඳුම්, අසමාදානේ, වෛරයේ, ඊර්ෂ්‍යාවේ බැඳීම් නිසා අපිට ප්‍රතිඵල එනවා මානසික ආබාධ වගේම ශාරීරික ලෙඩ රෝග. එනිසා අපි හෙටත් මේ ගැන ටිකක් කතා කරන්න යනවා. අනිවාර්යයෙන්ම මෙතන කිව්වේ සමාදානයේ බැම්ම. සමාදානයේ බැම්ම ගැන කතා කරන්න කලින් මෙන්න මේ වැරදි බැඳීම් අපි කපා ගන්න ඕනේ. මේකෙන් සිද්ධ වෙන හානිය අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අද ඔබ මේ රාත්‍රියේ දිනපොත ලියන්න කලින් කල්පනා කරන්න ආපහු හෙරලා බලන්න. ඔබ කී දෙනෙක් එක්ක අමනාපයෙන් ඉන්නවද? මම අහන්නේ ඔබ කී දෙනෙක් එක්ක කතා නොකර ඉන්නවද? හැබැයි මට ප්‍රශ්නයක් නෑ කියන එක නෙමෙයි. අපි අන්න අපේ සිත රවට ගන්න ආකාරය. ඔබ අවංකවම හිතලා බලන්න කී දෙනෙක් එක්ක අකමැත්තෙන්ද ඉන්නේ. අන්න ඒ ලැයිස්තුව අද රැයට හදන්න. මම ඊට පස්සේ කතා කරන්නම් හෙට දවසේ. අපි ලැහා ගමු මොකද්ද එහෙනම් කරන්නට ඕනෙන්නේ කියලා. මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම ඔබට ඉතිරි කරමින් අදට මම සමුගන්නවා. හෙටත් නැවත මුණ ගැහෙමු. ස්වාමින්වහන්සේගේ ආශිර්වාදය ඔබ සියලු දෙනා සමග වේවා.